ആഗമനയ മംഗതോത്സവയ പഠിന്ന ശുദ്ധാത്മയാനനി ഒപ്പക്കെ വിശ്വാസവന്തീൻകെ ഹതവത് പുറവന്ന് ഒപ്പക്കെ പ്രേമയകിന്ന് ഓം തൊലതാൽ വന്ന് ജീസസ് വഹൻസെ ഒലിവ കന്തിൻ സ്വർഗീയത കിയ പശു പ്രേരിതയൻ സഹ കൂലയൻ ആപ്പസ ശുദ്ധവ നഗരേട്ട കിയ ഓൻ എക്കട്ട രതീ സിറ്റി ജീസസ് വഹൻസെ ഓൻട്ട് ദർശനീയവോ സഹ പലമു ക്രിസ്തിയാനി പല്ലിയ ലെസ ഹെന്തിൻവിയ ഹക്കി ഇഹല കാമരയ ഹോ കൂടാരമേയ എക്കസിയ വിസക് പമന പെരിസക് എഹി രതീ സിറ്റിയ ഓൻ അസതൃതായക ജൂദാസ് വെനുവട്ട് മെത്തിയാസ്വ പേരിത യകൂ ലെസ് തോരാഗത്ത ഓൻ യാജ്ഞാകര ശുദ്ധാത്മയാനൻ പടിനതുരു പലാസിറ്റിയ ഉദാസന നവയട്ട പമന് ഓൻ എക്കട്ട എക്വി പടിലെസ യാജ്ഞാകരമിൻ സിറ്റിന വിട്ട് ശുദ്ധാത്മയാനൻ ഓൻ മതട്ട പഹലവുന ക്രിസ്തുസ് വഹൻസേക്ക് ജീവിതേ സിയലു മഹാദേവ ധാർമ്മികത സിതുവൂയേ യാജ്ഞാവ അതുര പവ സലക്കില്ലട്ട കന്ന് നിദസുനക് വശേൻ ഒഹുക്കിയ പൗതീസ്മയൻ പശു ജീസസ് വഹൻസേ യാജ്ഞാകരന വിട്ട് അഹസ വിവരവൂ അത്തര ശുദ്ധാത്മയാനൻ പഴവിയക്കുകെ സ്വരൂപേൻ പെസവറ്റിയ എലിസമ താപുർ കന്തേതി അന്യരൂപ വിലാസയ സിതുവനത് രാത്രിയേതി യാജ്ഞാകരമിൻ സിറ്റിന വിട്ടൈ അത്തവശയന്മ കാപ്രിയൽ ദേവദൂതയ ഒഹുകെ പണിവിടയ ലബാദുന്നിത് ശുദ്ധാത്മയാനൻ വഹൻസേ അയവ വസാകത്തിത് മറിയ യാജ്ഞാകരമിൻ സിറ്റിന വിട്ടൈ പെന്തക്കോസ്ത് പൂർവാദാർശയ അനുഗമനയ കല ക്രിസ്തിയാനിൻകെ കൊടാക്കിത്തും സംഘയ ശുദ്ധാത്മാനൻകെ പെമിനീമ സന്ദഹ യാജ്ഞാകരമിൻ സൂതാനം വീ സിറ്റിയ അത് സേമ തിനക്കമ ദിവ്യപൂജാവേദി സിതുവന്നെ എസേമായി യാജ്ഞാവൻ അപ്പി ആത്മയാനൻകെ പെമിനീമ സന്ദഹ അപ്പകെ ആത്മയ സൂതാനം കരണവ അപ്പോസ്തലവരുന്മതട്ട് പെസവടീമ അഭ്യന്തര സഹ നൊപ്പെനന സ്വഭാവയക് വൂ നമുത് അതം സംസിദ്ധി ദൃശ്യമാനൈ തരുണു ഹുലങ്ക ഹമായന മഹാഘോഷാവക് അതിയുണ എയ ഹതിസിയേമ പെമിനിയെ സ്വർഗയിൻ നമുത് പിറ്റത് സിട്ട് കുടനകിൽക്കട്ട് പഹാരത്തിന് കുനാട്ടുവാക് മെൻ നോവേ മെയ പിനിവിത കൊസ് കോലയാൻ റസ്വ സിറ്റി കാമരയ പുറ പിഴികിയ എപ്പവിൻ എയ സ്വാഭാവിക ഹുലങ്ങാക് നോവ് എയ അവസ്ഥാവട്ട് ആവേനിക ആശീർവാദേക്കി തെവന ദൃശ്യ ലക്കുണവന്നേ പെമിന സിറ്റി സമതന മതട്ട് പെസവടിയ ദിവകിന്നൈ മെമ ദിവകിനിതൽ ശുദ്ധാത്മയാനൻ ഓൻ കെറിഹി പഹലവു ഭവട്ട് ദൃശ്യമാന സാക്ഷ്യക് ലബാവുന ദിവ്യപൂജാവേദി വിശേഷയന്മ ദിവ്യ സത്പ്രസാദയൻ ശുദ്ധാത്മാനൻകെ ഫലയ
අපහට පහළ වෙනවා. දිවගිනි දැල්ල නොපෙනුනත් එහි නොපෙනෙන ගිනි දැල්ල නැති වෙන්නේ නැත. දෙවියන් වහන්සේ තම ආත්මය ස්ත්‍රීන් හා පුරුෂයන් කෙරෙහි පකුරවන අතර ඔවුන් අනාවැකි කියනු ඇත. එවිට අපොස්තුලවරයා චෝදිතයාට විරුද්ධව කෙලින්ම තම වචන පෙන්වා දුන්න. ඔවුන් ජේසුස් වහන්සේව මරා දැමුවා. කුරුසියේ ඇන ගැසුවා. නමුත් දෙවියන් වහන්සේ ඔහුව අවදි කර ස්වර්ගයට ගිය පසු ඔහු ශුද්ධාත්මයානන්ව එව්වා. හදවත සිතුරු කළ පේදරතුමාගේ මෙම පළමු පෙන්තකෝස්ත දේශනාව ඇසූ බැතිමතුන් සහෝදරවරුනි, අපි කුමක් කරමුදැයි ඇසූ. පේදුරු ඔවුන්ට මෙසේ කීවේය, පසුතැවිලිවී බෞතිස්ම වන්න. එවිට ඔබට ශුද්ධාත්මයානන්ගේ දීමනාව ලැබෙනු ඇත. තුන් දහසක් ප්‍රතිචාර දුන්න ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ සියලු මිනිසුන් තම සභාවට එක්රැස් කර එමගින් ඔවුන් තමන් වෙතට එක්සත් කිරීමටත් තමයි. මෙහි ප්‍රතිඵලය විය යුත්තේ යලිත් ක්ෂාතීන් සියල්ලෝම එක් පවුලක් නිර්මාණය වීමයි. එම ආශිර්වාදලත් තත්ත්වයට දිවේ ආශිර්වාදය පෙන්වා දෙයි. සෑම ස්ත්‍රියකටම පුරුෂයකටම තේරුම් ගත හැකි භාෂා ප්‍රදානයක් පුද්ගලයන් වශයෙන් අපට තිබෙනවා. එය ශුද්ධාත්මයානන් විසින් අප තුළට ඇතුළු කරන ලද ප්‍රේමයේ තිළිණයක් වෙනවා. ප්‍රේමය එක්සත් කරනවා. ආදරය පොදු භාෂාවකි. ප්‍රේමය තුළින් අපට සියලු ජාතීන්ට කතා කළ හැකි වෙනවා. ක්‍රිස්තුස් ස්වර්ගයට නැගුණු විට ඔහු තම පියාණන් වෙතට ගියා. අද ඔහු තම අපොස්තුලවරුන් වෙතට සහ ඔවුන්ගේ සභාවට දෙවියන් වහන්සේගේ ආත්මය වන ශුද්ධාත්මයානන් යැවීමේ පොරොන්දුව ඉටු කරනවා. මෙය ජේසුව මහිමයට පත්කර ඇති බවත් ඔහු පියාණන්ගේ දකුණු පසෙහි වැඩහිඳින බවත් තහවුරු කරන තවත් සාක්ෂියකි. නත්තලේදී දෙවියන් වහන්සේ මනුකය ගත්තේය. ඔහු පැමිණියේ දිව්‍යමය ජීවිතයට සහ දෙවියන් වහන්සේගේ කරුණාවට ඔහුගේ සහභාගිත්වය අප සමග බෙදා ගැනීමටය. පාස්කව යනු පාපයෙන් ආත්මය උත්තානවීම සහ දිව්‍ය පූජාවේ අපගේ පියවි ඇසට නොපෙනෙන ක්‍රිස්තු ශරීරයට ස්ත්‍රිය සහ පුරුෂයා ඇතුළත් කිරීමේ මංගල්‍ය වේ. පෙන්තකෝස්ත යනු
අපෝස්තුලවරුන්ට ශුද්ධ වූ සභාවට ක්‍රිස්තියානි පවුල්වලට සහ එක් එක් ආත්මවලට ශුද්ධාත්මයන්ගේ සෘෂය මෙහෙවරෙහි මංගල්‍ය වෙනවා. උන්වහන්සේගේ කුරුසය මරණය හේතුවෙන් ශුද්ධාත්මයානන් එවීමේ පරප්‍රසාදය සමිධානන් වහන්සේට හිමිවුණා. තැන් උන්වහන්සේ ස්වර්ගයේ සිටින පැවින් ඔහු ශුද්ධාත්මයානන්ගේ පැමිණීම සඳහා යාඥා කර එය ක්‍රියාත්මක කරනවා. අපව කරුණාවෙන් හා පරිශුද්ධකමෙන් වර්ධනය වෙන පිණිස අපි ශක්තිමත්ව හා ඇදහිල්ලෙන් ස්ථීරව සිටිය හැකි වෙනවා. අපි පරිපූර්ණත්වයට පැමිණි අපට හිසවන ක්‍රිස්තුස්ගේ උරුමය තුළ හවුල් වෙමු. ලෝකයේ ජීවත් වූ කාලය තුළ සහ ඔහුගේ මනුකය තුළ පවා ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයන්ගේ පූර්ණත්වය හිමි කරගත්තා. නමුත් ඔහුගේ උත්ථාන වීමෙන් හා ස්වර්ගස්ථ වීමෙන් පසුව ඔහු ශුද්ධාත්මයන් වහන්සේට කෙතරම් සම්පූර්ණයෙන් එක්සත් වී සිටිනවාද යන්න ශුද්ධෝපාලතුමා ඔහු ගැන කතා කරන්නේ ඉක්මන් කරන ආත්මයක්. පරහන් තුළ 1 කොරින්තිය 15 වන පරිච්ඡේදයේ 45 වන පගන්තියේ පවසයි. අප උන්වහන්සේගේ සාමාජිකයන් වන පැවින් ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ තුළ ජීවත් වන සහ ක්‍රියා කරන ධර්මට උන්වහන්සේද අප තුළ ජීවත් වන අතර ක්‍රියා කරනවා. මේ අනුව ශුද්ධෝපාලතුමාට ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත් වීම නිත් අදහස් වන්නේ ආත්මය තුළ ජීවත් වීම යන්නයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ බෞද්ධිස්මය යනු ආත්මය තුළ බෞද්ධිස්මයයි. මෙය හේතු කොටගෙන ශුද්ධ වූ ජොහන්තුමාට මෙසේ පැවසිය හැකි වෙනවා. මෙයින් අපි උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අපි දනිමු. මන්ද උන්වහන්සේ අපට ඔහුගේ ආත්මය ලබා දී ඇත. පරහන් තුළ යොහන් 4 වන පරිච්ඡේදයේ 13 වන පගන්තියේ පවසයි. ක්‍රිස්තුස් වහන්සේ විසින් අපව දිව්‍යමය ජීවිතයට උසස් කර ඇති අතර මෙම මෙහෙයුමට ශුද්ධාත්මයානන්ද සහභාගී වෙනවා. ශුද්ධාත්මයානන් ක්‍රියාත්මක නොවන තැන ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයත් පැවතිය නොහැක. විශ්වාසවන්තීන් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් බවට පත්වන්නේ ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය කරන කොටගෙන ජීවනය ලබන විටයි.
ദിവ്യമായ ജീവിതയ സമവിതമ തിന്നുള്ള പന്നി ക്രിസ്തുസ് വഹൻസേ തുളി എന്നാം മാംസകത ദിവ്യൻ വഹൻസേ വിസിനി അപ്പി ഉൻ വഹൻസേട്ട് എസേ കിരീമട്ട് ഇട ഹരിനവിട്ട് ഓഹു സമവിതമ അപ്പട്ട് ശുദ്ധാത്മയാനൻ എന്നാം പ്രേമയെ ആത്മയാനൻവ് എവനവ മെമ ആത്മയ സാമവിതമ അപ്പവ നവത പിയാനൻ വെത് തതിൻ പെന്ത തപനവ എവിട അപ്പി പിയാനൻകെ സപേതരുവൻ പീമറ്റത് പരിപൂർണ പ്രേമയ കര ലങ്കാ വീമറ്റത് അപ്പക്ക് മുഴു ശക്തിയൻ പ്രാർത്ഥന കരമു എബവിൻ ഭൗതീസ്മയ പരഹന്തുല പാസ്കു മകിൻ അപ്പക്ക് ആത്മയ തുല തൻപത് കരണലത് ക്രിസ്തുസ് വഹൻസേക്ക് ജീവിതയ ശുദ്ധാത്മയാനങ്കി പരഹന്തുല പെന്തക്കോസ്ത് പെമിനീമൻ തുറവ് പരിപൂർണകല നൊഹക്കി വേണമ അപ്പക്കെ ആത്മയെ മെമ ശക്തിമത് കെവീമ പെന്തക്കോസ്ത് ദിനയേതി ശുദ്ധാത്മയാനൻ സമഗ് അപ്പവ് ഭൗതീസ്മയ മകിൻ കെന എന്നു ലഭേ പെന്തക്കോസ്ത് ആത്മയ പാപോച്ചാരണയ കരന്നൻ സഹ പ്രാണപരിത്യാഗയൻ പവട്ട് പത്കരന് ആത്മയായി എയ ആലോകയ പലയ സഹ ജയകത നുഹക്കി ശക്തിയ ലഭാദനവ മെമ്മ ബലപ്പം അപ്പോസ്തലവരുൻ തുല ദൃശ്യമാനവി ഓൻ ജേസസ് വഹൻസേക്ക് നാമയ പെനുവൻ നിന്ദ അപഹാസ പിന്തിമട്ട് സ്തുതുസൻ ലെസ സലകീമകന പ്രീതിവെമീൻ മന്ത്രണ സ്വഭാവ എതിരിയട്ട് കിയ പരഹന്തുര ക്രിയാപുതഹി പസ്വന പരിച്ഛേദ ഹതലിസ് എക്വന വകാന്തിയെ പവസൈ പെന്തക്കോസ്തയനു പള്ളി സഹ ക്രിസ്തിയാനി ധർമ്മയെ ഉപന്ദിനയായി സ്ത്രീയ സഹ പുരുഷയ ആത്മയ പിസി സ്പർശയ കര അതി അതര പെട്ടുന്നു മനുഷ്യ സ്വഭാവയെ മൂലധർമ്മ ഹ പരമാന്തരയന്ത് അനുവ തവതുരട്ടത് മാംഷേട്ട് അനുവ ജീവത് വേ അയ സഹ ഉഹു ആത്മയ തുല ജീവത്വേ അയ സഹ ഉഹു സത്യ ആലോക്യൻ പിരി അതി അതര സത്യ ആത്മയാനൻ വിസിന്മ ഇനം ശുദ്ധാത്മയാനൻ വിസിന്മ മേയവനു അഭിനവ ദിവ്യമയ സപേയിമേ സലസ്മേ സഹ സദാകാലിത്വേട്ട് ഓൻഗി സംബന്ധതാവയിൻ നവ പരമ്പരാവേ സ്ത്രീൻ സഹ പുരുഷയൻ തൻ സാമദയജ്ഞ നിയമിത സ്ഥാനീയൻ തകിനവ സത്യൻ സഹ പ്രേമയെ
ආත්මය තුළ නව පරම්පරාව යහපත් හා අවංක චේතනාවන් සඳහා ක්‍රියා කිරීමට දෙවිපියාණන් වහන්සේට ප්‍රසන්නතේ පමනක් කිරීමට කැඳවනු ලබනවා. එය අධ්‍යාත්මික ස්ත්‍රී හා පුරුෂ පරම්පරාවක් වේ. ඔවුන් ආත්මයේ ජීවත් වන බැවින් ඔවුන් ආත්මයේ ගමන් කර යුතුය. පරහන් තුළ කලාති පස්වන පරිච්ඡේදයේ 25 වන පගන්තියේ කියයි. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට අයත් වන අතර උන්වහන්සේ සමග ඔවුන් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරයි. නමුත් මෘදුකම ඉවසීම සහ පරිත්‍යාගශීලී බව ප්‍රගුණ කරයි. පරහන් තුළ ගලාති 5 වන පරිච්ඡේදයේ 26 වන පගන්තියේ සිට පවසයි. ශුද්ධාත්ම ඵලයන් වන්නේ පුණ්‍ය, ප්‍රීතිය, සමාධානය, ඉවසීම, කරුණාව, යහපත්කම, බොහෝ ඉවසිලිවන්තකම, මෘදුකම, ඇදහිල්ල, නිහතමානීකම, ආත්ම දමනය, නිර්මලකමයි. පරහන් තුළ ගලාති 5 වන පරිච්ඡේදයේ 22 වන පගන්තියේ සිට පෙන්තකොස්ත මංගල්‍ය සභාවේ අත්තිවාරමට ස්තුති පිදීමේ දිනයකි. අත්පූත තනේ සියල නිධාන එහි අඩංගු වෙනවා. තවද මෙයින් සියලු වරප්‍රසාද සහ මිදීමේ ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට දෙනු ලැබෙනවා. පෙන්තකොස්ත දිනය යනු ශුද්ධාත්මයන්ගේ ආගමනය සහ අභිවෘද්ධි යාලේපය සක්‍රමේන්තුව ස්ථාපිත කිරීම සඳහා ස්තුති දීමේ දිනයකි. එය අප තුළ ඇති ශුද්ධාත්මයන්ගේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ප්‍රීතිමත් සහ කෘතඥපූර්වක විශ්වාසයක් තබන දිනයක් වන අතර උන්වහන්සේගේ අනුභාවයත් සහ මඟ පෙන්වීම සඳහා උන්වහන්සේට ස්තුතිවන්ත විය යුතු වෙනවා. මෙම දවසේදී අපි නැවතත් සම්පූර්ණ විශ්වාසයකින් යුතුව ශුද්ධාත්මයන් දෑතට අපව පාර කරමු. ඔහු අපගේ ආත්මයන්ගේ ආත්මයන් විය යුතු වෙනවා. අපගේ කඩා වැටුණු ස්වභාවයේ නටබුන් මැද ඔහු අප තුළ රජ විය යුතුයි. සම්පූර්ණ කර ගැනීම සඳහා අප කන්නලව් කරන දිනේකී